මම පසුගිය දිනක මට හම්බුණා ගුරු මහත්මේ. එතුමාගේ මම ඇහුවා ඇයි ඔබතුමාලා දරුවන්ට උගන්වන්න නැතුව මේ වෙලාවේ භයානක වෙලාවක පාරකට බහලා විරෝධතා කරන්නේ. එතුමා මට කිව්වේ මගේ ගෙදර ගිය මාසේ ජීවත් වෙච්ච හැටි විතරක් මම ඔයාලට කියන්නම් කිව්වා. ගෙදර හාල් පරිප්පු සීනි ලුණු මේ ටිකට අවශ්‍ය ටිකට විතර රුපියල් 18200 ගාණක් ගිහිල්ලා තියෙනවා. මගේ පුංචි දරුවා අවුරුදු එකමාරේ කුවා. එයාට විතරේ කුවා කිරි එකක් දෙන්නේ. කිරි කිලෝ 4ට මාසෙට රුපියල් 3800ක් ගියායි කුවා. ලයිට් බිල රුපියල් 1350ක් ගියා කියලා කිව්වා. මෙයා කුවා ගෑස් එකවත් පාවිච්චි කරන්නේ නැහැ අපි පිටින් දර කෑල්ටික් හොයාගෙන විතර තමයි ගෙදර උයාගෙන කන්නේ. මගේ අම්මට අවුරුදු 79ක් වෙනවා කුවා කර්මාන්ත ශාලාවක කුවා වැඩ කරේ අසනීපෙන් කිව්වනේ අම්මට බෙහෙත් ගන්න රුපියල් 2000ක් දුන්නා කිව්වා. මම වර්ග අඩි 850ක පුංචි පැල්පතක් හදාගත්තා කියලා දරුවෝ දෙන්නත් එක්ක ඉන්න වහලා ගහලා පොළවේ කොන්ක්‍රීට් කරලා නැහැ කිව්වා ඉස්සරහා දොර විතරයි හදාගත්තා කිව්වේ ඒකට ලක්ෂ 8ක ලෝන් එකට මාසෙට 13600 ගාණක් ගෙවන්න තියෙයි කිව්වා මේ චූන් තාක්ෂණයෙන් දරුවන්ට උගන්වන්න ඕනු නැහැ කිව්වා එතකොට මම ෆෝන් එකක් ගත්තා කිව්වා රුපියල් 25000ක මේ ෆෝන් එකට මාසෙට රුපියල් 2500 ගාණක් ගෙවන්න තියෙයි කිව්වා ඊට පස්සේ ඒකේ මුදලත් එකතු වෙනකොට ගිය මාසෙට 41600 ගාණක් පියදම ගිහිල්ලා තිනවා මෙතුමාට එතුමා ඇහුවා මම කොහොමද 39500ක උපාධාරියෙක් වශයෙන් මට මුළු සියලු චේතනාවන් හම්බෙන්නේ එච්චරයි. ඒකෙන් මම කොහොමද මේ මුදල කවර් කරගන්නේ? මං ඇහුවේ එතුමාලගෙන්. ඇයි දැන් කාලයාන්තරයක් තිස්සේ මේ ප්‍රශ්නේ තියුණා? ඇයි මේ වෙලාවේ ඔයාලා පාරට බැස්සෙ ඔබතුමාලා? එතුමා මට කිව්වේ මීට මාස 7-8කට 10කට ඉස්සෙල්ලා මගේ ගෙදරට යන්තම් කන්න බොන්න ගියේ රුපියල් 11000ක් 10000ක් 10500ක මුදල. අද ඒක 18000ක් 19000ක් වෙලා තියෙනවා. හැබැයි මේ මාළු කෑල්ලක් කරවල කෑල්ලක් මගේ දරුවන්ට දීලා නෙමෙයි. මගේ නෝනාට රෙදි කෑල්ලක් අරගෙන දීලා නෙමෙයි. මම රෙදි කෑල්ලක් අරගෙන දරුවන්ට රෙදි කෑල්ලක් අරගෙන අම්මා තාත්තට කෑම වේලක් දීලා නෙමෙයි. මං කොහොමද ජීවත් වෙන්නේ? හැම මාසෙම ණය වෙනවා කඩේට. ජීවත් වෙන්න විදියක් නැහැ. දරුවන්ගේ අවශ්‍යතාවල් ඉටු කරන්න විදියක් නැහැ. මට සිද්ධ වුණා දරුවෝ තෝරගන්නවද පාරට බහලා ජීවිතය නැති කරගන්නවද කියලා. ඒකයි ඔබ තීන්දුව කරන්න. මගේ ඉල්ලන පඩිය සාධාරණ නැද්ද කියලා ඔයාලට අදහස කියන්න. එක්කොට මම නිරුත්තර වුණා. ඇත්ත කොටන දෙකලා මම මේ වෙලේ තමයි දැක්කේ. මේකයි මේ මහ පොළොවේ යථාර්ථය. ගුරුවරය වෙනුවෙන් ගුරුවරයාගෙන් ඉගෙනගත්ත හැම කෙනෙකුගේම වගකීම පෙනී සිටින එකයි කියලා මට ඒ මොහොතේ හිතුණා. ඒකයි මේ මා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ.